Deweni Inima telinaatiya balana kavuruth den das dalwaagena balanninne Anuhaske aadaraya himi wenne Lihinitada ehemath naththam Aakshaatada kiya. Me thun kon aadara kathave avasaanaya kebandu ekak veida? Apata peni yana ayurin Anuhaske hite kematta tiyenne Lihinita kiyai hangenne. එයට හොඳම නිදසුනක් තමයි 904 බලපු ඔයාලට මතකද අනුහස් ලිහිණි හමු වෙන්න බෝඩිමට යන ගමන් ලිහිණි පාරේදීම අනුහස්ව හමු වෙනවා. ලිහිණි අනුහස්ට කියනවා ආක්ෂා ඔයාට ආදරේ කියා කතා කරන දෙබස් ටික. එතනදී අනුහස් ලිහිණිගෙන් අහනවා ඇත්තටම ආක්ෂා මට ගැළපෙනවද කියා. ලිහිණි ඔව් කියන විට අනුහස් hina වෙනවා. ඒ hina වෙන්නේ ලිහිණිට ඔච්චමට. මොකද අනුහස් දන්නවා ආක්ෂා වගේ බටහිර පන්නේට හැදුණු ජීවිතය ගැන කිසිම බරපතල නොදන්න කෙලිලොල් ජීවිතයක් ගත කරන ආක්ෂා වගේ කෙල්ලක් අනුහස්ට ගැළපෙන්නේ නැති බව. ඒකයි ඔහු ලිහිණිගේ කතාවට hina වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. අනුහස්සයාගේ අම්මට ගොඩාක් ආදරෙයි. අන්න ඒක නිසාම ඔහු හිතෙනවා අම්මත් හැමදාම සතුටින් තියන්න පුළුවන් අම්මගේ ගති පැවතුම් වලට ගැළපෙන ලේලියක් ගෙදරට ගේන්න ඕනේ කියන අදහස. ආක්ෂා වගේ හැම දෙයකම කටුවත්තක් වගේ පැටලෙන්න එන කෙනෙක් එක්ක ඉදිරි අනාගතේ කරා යන්න බැරි බවත් අනුහස් අවබෝධ කරගන්නවා. ලිහිණි අනුහස්ට කියා දෙන උපහැරණි කතාවෙන්ම අපි දැනගෙන පස්සේ ගමන් කළොත් අපිට ලස්සන තැන් දකින්න විඳින්න පුළුවන් බවත් නොදෙන ගමන් කළොත් ඒ ලස්සන තැන් අපි නොදෙනවත්මම පහු වෙනවා. ඊවා බලන්න වෙන්නේ ආපසු හැරි හැරි කියා ඇය කියා දෙන කතාවෙන්ම ඔහු තේරුම් ගන්නවා මොකක් ගැනද කියන්නේ කියා. අනුහස් කොහොමටවත් මොන අයුරින්වත් ලිහිණිගේ හිත රිද්දවන්න කැමති නෑ. ඔයාලා පොඩ්ඩක් බලන්න ලිහිණි ආක්ෂාගේ කැමැත්ත අනුහස්ට කියූ මොහොතේ පටන් අනුහස් ආක්ෂා ළඟ හැසිරෙන විදිය. වෙනදා අනුහස් ළඟ තිබූ දඟකාර විහිළු තහළු මොනවත් නෑ. අනුහස් ආක්ෂාගෙන් අහන්නේ ඇයි ඔයා ලිහිණිට මේ දේවල් කිව්වේ මගෙන් කෙලින්ම අහන්න නැතුව කියා. ඒකින් අදහස් කරන්නේ ඔහු ලිහිණිගේ අහිංසක හිත රිදිනවට කොහෙත්ම කැමති නැති බව. ඇයට දුකක් දැනෙනවට ඔහු කැමති නැහැ. මොකද සමල් කාට පසු ජීවිතේට ගොඩාක් සමීපව ළඟින් හිටියේ ලිහිණි විතරක් බව අනුහස් දන්න නිසා. මන් ඔයාලට කලින් ගෙන වීඩියෝ එකේ ඉංගියක් පල කළා අමීෂාගේ කැමැත්තත් දෙව්මිට ලැබීමට ඉඩ තියෙනවා කියා. ඒ වගේම අමීෂා අවන්ත දෙව්මි බඳිනවට කැමැත්ත දුන්නා. ඒ වගේම අනුහස්ගේ ආදරයත් ලිහිණිට හිමි වෙයි කියා බොහෝ දුරට මට හැඟෙනවා. අනුහස් ආක්ෂාට කියනවා ලිහිණිට කියන්නේ නැතුව මගින්ම කෙලින්ම අහන්න තිබුණානේ කියා. එවිට ආක්ෂා අනුහස්ට ආදරේ කියා කෙලින්ම මූණටම කියනවා. ඉතින් අපි බලමු අනුහස් ආක්ෂාට මොන වගේ පිළිතුරක් දෙයිද කියා. ඔයාලා කැමති අනුහස් ආක්ෂාට කැමති කියනවටද අකමැති කියා කෙලින්ම කියා දානවටද? මෙහි අවසානයේ කාට අනුහස්ගේ ආදරය කැමැත්ත හිමි වේද? කාට අහිමි වේද? දිගටම මාත් එක්ක රැඳී සිටින්න. ඔයාලගේ වටිනා subscribe එක මාහට ලබා දී ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. එහෙනම් ගිහින් එන්නම් මගේ යාළුවනේ.